එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරයේ ඊයේදින ආරම්භවයේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එම කවුන්සිල මූලස්ථානයේදී පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් එය පැවැත්ුණේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට වැඩි අවධානයක් යොමු කරමින් පසුගිය මාර්තු මාසයේ පැවති 46 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කෙරුණු අතර ඒ පිළිබඳව මහ කොමසාරිස්වරයේගේ වාචික වාර්තාව ඊයේ ඉදිරිපත් කරනු ලැබුවා එහිදී මහ කොමසාරිස්වරිය සිය මූලික වාචික වාර්තාවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ප්‍රගතිය ඉදිරිපත් කරනු ලැබුවා ආහාර සුරක්ෂිතතාවය සහ මිල පාලනය සහතික කිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකාවේ නව හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බෙෂලේ මහත්මිය සිය වාචික වාර්තාව ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළා එහිදීයි පෙන්වා දෙන්නේ මේ යටතේ සිවිල් කටයුතු වලදීද හමුදාවේ කාර්යභාරය තවදුරටත් පුළුල් කිරීමේ හැකියාව පවතින බවයි සාමකාමී විරෝධතා හා සැමරුම් සිදු කරන පුද්ගලින් රාජ්‍ය බලය යොදවා අත්අඩංගුවට ගැනීම සහ නිරෝධායන මධ්‍යස්ථාන තුල බලහත්කාරයෙන් රඳවා ගැනීම ශ්‍රී ලංකාව තුල සිදුවේ ඇති බවට තමාට වාර්තා වී ඇති බව කොමසාරිස්වරිය මෙහිදී පැවසුවා ඊට අමතරව 2019 වසරේ සිදු වූ පාස්කු රිදුන බෝම ප්‍රහාරයේ විමර්ශන කටයුතු පිළිබඳවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය දීර්ඝ වශයෙන් සිය වාර්තාවෙන් අදහස් ඉදිරිපත් කළා. ඒ අනුව කරුණු දැක්වූ මානව හිමිකම් කොමසාරිස්වරිය ප්‍රකාශ කළේ නීතිඥවරයෙකු වන හිජාස් හිස්බුල්ලා පාස්කු සිද්ධියේ විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් සහ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ දීර්ඝ කාලයක් රඳවාගෙන ඇති බවට තමාට වාර්තා වන බවයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බෙෂලේ ඉදිරිපත් කළ වාචික වාර්තාව සම්බන්ධයෙන් සමාජික රටවල විවාදය අද පැවත්වෙනවා. මේ වන විට ඉතාලියේ සංචාරයක නිරත වන විදේශ සම්බන්ධතා අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් මහතා අන්තර්ජාලය ඔස්සේ අද මෙම විවාදයට එක්වීමට නියමිතයි. ඒ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදු කළ වාචික වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මතය ඉදිරිපත් කිරීම සඳහායි. මේ අතර මානව හිමිකම් කොමසාරිස්වරිය ඊයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදු කළ වාචික වාර්තාව සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා. ආහාර සුරක්ෂිතතාවය මිල පාලනය සඳහා ඔබතුමාලා හදිසි තත්ත්වයක් යටතේ තීරණ ගත්තනේ ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් ඉන්නවා කියන කාරණය සහ සිවිල් කටයුතු වලට යුද හමුදාවේ මැදිහත් වීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය අවධානය යොමු කරලා තියෙනවායි කියලා ඊ ප්‍රකාශ කරනවා. අපි එක්සත් ජාතීන්ගේ සමාජික රාජ්‍යයක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකත්වය ලැබීම ගෞරවයක් විදිහට සැලකෙන රාජ්‍යයක් අපි සමාරම්භක සමාජිකයෝ අපි ඒකට ගෞරව කරනවා උන්ගේ නිරීක්ෂණ අපි ප්‍රතික්ෂේප කරන්නේ නැහැ පිළිගන්නවා නමුත් ආයෝගිකව රට තුළ සිද්ධ වෙන දේ පිළිබඳව එය දර්ශකයක් විදිහට පාවිච්චි කළා මේ පිළිබඳව අපි තීන්දුව ගමු ප්‍රකාශයට පත් එවැනි දෙයක් මේ මොහොතේ මේ රට තුළ සිදු නොවන බව අපි කාටත් පැහැදිලිව ඒකේ සාක්ෂිකරුවන් වෙන්න පුළුවන් කිසිම ආකාරයක අනවශ්‍ය මැදිහත් වීමක් සන්නද්ධ හමුදාවන් මෙති මේ මොහොතේ සිදු වෙන්නේ නැහැ කියලා කියන විශ්වාසය ප්‍රායෝගිකවම අපිට මේ තියෙනවා කෙසේ වෙතත් ආහාර සැපයුම් ක්‍රමවත් කිරීම සඳහා මෙරට හදිසි නීති රෙගුලාසි පනවා තිබීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියට ප්‍රශ්න කළ නොහැකි බවයි නීතිවේදීන් පෙන්වා දෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ කළ යුත්තේ රටක මානව හිමිකම් ආරක්ෂා කරන්න වර්ධනය කරන්න වැඩ කටයුතු කරනවා මිස දේශීය වශයෙන් ගත්ත තීරණ ප්‍රශ්න කිරීම නෙමෙයි දේශීය වශයෙන් ගත්ත තීරණයක් වව ප්‍රශ්න කරන්න පුළුවන් ඒ දේශීය යාන්ත්‍රණයේ ඉහළටම ගිහිල්ලා එතනදී ජම් කිසි අවස්ථාවක විසඳුමක් නැත්තා හදිසි රෙගුලාසි පනවලා තිනු මේ මොනවටම කන්නේ නෙමෙයි ආහාර සැපයුම වේගවත් කරන්න සංගවගෙන ඉන්න ආහාර එළියට ගන්න හදිසියක් ඇති වුණා ඇයට කිසිම අවස්ථාවක මේ ගැන ප්‍රශ්න කරන්න බෑ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටදී ගත්තාම ඔව් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටදී තමයි ත්‍රස්තවාදී නැවැත්වුවේ ලංකාවේ මම දැනේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව වෙනකොට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයක් දාලා තියෙනවා ඒ ගැන අඳුම ගානේ වචනයක්වත් කතා කරන්නේ නැහැ නැතුව ලංකාවට අභියෝග එල්ල කරන එක කරා ලංකාව පැත්තෙන් කළ යුත්තේ මේ යාන්ත්‍රණය ඒවට ප්‍රතිපහාර එල්ල කිරීම නෙමෙයි මුළු ලෝකෙම දන්නව මොකක්ද වෙලා තියෙන්නේ කියලා රටේ ස්වාධීනත්වයට ස්වාධිපතිභාවයට භෞමික අඛණ්ඩතාවයට මේ සියලුම රටවල් ගරු කරන ඒ නිසා අභ්‍යන්තරයේ මැදිහත් වීමක් මෙතන කරා ඒ නිසා ඇත්තටම ඇයිගේ වුමනාවටම නෙමෙයි ඉන්නවා යස්මින් සුපමෙතන ඉන්නවා එතනින් ගියාට පස්සේ රාජනෝන සංවිධානය ඉන්නවා විවිධ සංවිධාන විසින් කියලා දෙන වார்த்தාවක් ඇයි කියන්නේ හැබැයි ඇයිද තිබ්බ දෙපාරක් මේ ගැන හොඳට හොයලා බලන්න